මූනවල් පේන්නේ නැති ගානට ෆයිල් ගොඩක් මේසුඩ තියාගෙන මේක ෆයිල් එක ඇද ඇද රටේ ජනතාවට කිව්වා අපි බලයට පත්තුණු ගමම්ම අපි මේ රටේ බලය ගත්ත ගාම මේ එක ෆයිල් එකෙන් ෆයිල් එක ගෙනල්ලා ඒ සියලු දෙනාම ට දඬුවම් ලබා දෙනවා කියලා. ඉතින් අපි අහන්න කැමතියි දැන් මේ කාටද දැන් දඬුවම් ලබා දීලා තියෙන්නේ? මේ ෆයිල් ටික කොහෙද තියෙන්නේ? දැන් මේ ෆයිල් ටික එළියට ගන්න. ෆයිල් ටික එළියට අරගෙන අපිත් පක්ෂයේ ඉඳගෙන අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා මේ රට මෙතෙන්ට ඇදලා දාපු මේ රට බංකොලොත් කරපු ආර්ථික වශයෙන් මේ රට බිමට ඇදලා දාපු කණ්ඩායම් මේ ෆයිල් ඇතුළේ ඉන්නවා නම් වහාම වත්මන් ජනාධිපතිතුමනි ඔබතුමා මේවා ෆයිල් ටික එළියට අරගෙන මේ අයට නිසි දඬුවම් ටික ලබා දෙන්න කටයුතු කරන්න. දැන් ඒ වගේම දැන් අර පහුගිය කාලේ බිත්තරේ රුපියල් 60ට 70ට ගියාම මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ ඔය ඉන්න දැන් ඔය දේශපාලන කරලිය ඉන්න ඔය උදවිය වේදිකාවට ඇවිල්ලා කිව්වේ රුපියල් 10ක් ඇමතිවරයාට යන්නේ නැති කියලා. ඉතින් දැන් ඇත්තටම රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම අහන්න කැමතියි දැන් ඇමතිවරු දැන් මෙතන නැහැනේ දැන්. එතකොට මේ කිකිලිටද මේ රුපියල් 10 ගිහිල්ලා තියෙන්නේ? කාටද මේ රුපියල් 10 ගිහිල්ලා තියෙන්නේ? ඉතින් අර පහල ඉඳගෙන උඩට ඇඟිල්ල දික් කරන්න හරි ලේසි. දැන් ඉන්නේ උඩ ඕගොල්ලෝ ඉන්නේ. දැන් උඩ ඉඳලා කාටද ඕගොල්ලෝ ඇඟිල්ල දික් කරන්නේ? පල්ලෙහාටද? දැන් මෙතන විපක්ෂද දැන් රුපියල් 10කින් වැඩි කරේ? ඉතින් ඒ නිසා අපි හැමදාම කිව්වේ රටේ පාරිභෝගික අධිකාරියක් තියෙනවා. මේ පාරිභෝගික අධිකාරි පණ නංගවන්න මේ රටේ ප්‍රමිති ආයතනයක් තියෙනවා. මේවා පණ නංගවන්න මේවා තමයි කරෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි කවදාවත් වත්මන් ජනාධිපතිතුමාට මේ රටේ බලය දීලා තියෙනවා රටේ ජනතාව අවුරුදු පහකට ඔබතුමා දැන් මේවා රටේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න ඕන. අපි ඔබතුමායි කකුලෙන් අදින්න හදන්නේ නැහැ. අපි මේ රටේ හැමදාම ප්‍රධාන විපක්ෂයක් විදියට අපි හැමදාම කිව්වේ වැරදි දේ වැරදි කියන එක කිව්වා මේ අපි සමග ජන බලවේගේ. හරි දේ හරි කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලා වගේ හැම දෙයකටම නෑ බෑ කියාගෙන ඉන්නේ නෑ. අපි මේකේ විකල්පයකුත් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් ඔබතුමාලා බොහොම උජාරුවට මාධ්‍යවේදීන් ගැන කතා කරානේ. අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කරනවා, රටේ මාධ්‍යවේදීන් අපි ඒ අයට නිදහස අපි දෙනවා, අපි බලයට ආපු ගමන් මේ දේවල් කරනවා, අර දේවල් කරනවා කියලා කිව්ව දේවල් කරන්නේ. එතකොට මම අහන්න කැමතියි බණ්ඩානායක සම්බන්ධ ශාලාවේදී අර මාධ්‍යවේදියාට වෙච්ච අසාධාරණයේ ගැන අද කවුද ඔබතුමාලාගේ පක්ෂයේ ඒ සම්බන්ධව කතා කරන්නේ? අද කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේම ගත්තම ශිෂ්‍යත්ව විභාගේ දැන් මේ ශිෂ්‍යත්ව විභාගේ දරුවන්ට අසාධාරණයක් වුණා ප්‍රශ්න පත්‍ර වගේක් එළියට ඇවිල්ලා. දැන් අපිට ආරංචි වුණා අපි පුවත්පත් වලින් දැම්ම ගුරුවරු දෙන්නෙක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි වත්මන් ජනාධිපතිතුමා කියනවා එකක්. විශේෂභාර ඇමතිතුමිය කියනවා තව එකක්. එතකොට අධ්‍යාපන අමාත්‍යංශෙන් කියනවා තව එකක්. මේ තුන් දෙනා පණිවිඩ තුනක් රටේ ජනතාවට දෙනවා. එතකොට මේ මොකද්ද මේකෙන් ඇත්ත? කවුද කියන්නේ? ජනාධිපතිතුමාද ඇත්ත කියන්නේ? අධ්‍යාපන ඇමතිතුමාද ඇත්ත කියන්නේ? නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්න නිලධාරින්ද මේ ගැන ඇත්ත කියන්නේ කියන එක අද රටේ ජනතාවට ලොකු පෙහෙලිකාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම ඔබතුමාලා ඒ කාලේ බලේ ගන්න ඉන්න කාලේ කිව්ව දේවල් දැන් ඔබතුමාලා පිළි අරන් තියෙනවා. මේවා යථාර්ථයක් බවට කරන්න බොහොම අමාරුයි. අපිත් කිව්වා මේ වැටිච්ච රට ගොඩ ගන්න නම් අපි කණ්ඩායමක් විදියට ඉදිරිපත් වෙලා අපි කණ්ඩායමක් විදියට මේ රට ගොඩ ගන්න කටයුතු කරමු කියලා කියන එක අපි විපක්ෂයේ ඉඳගෙන එදා රටේ ජනතාවට කිව්වා. හැබැයි ඔබතුමාලා කිව්වේ කණ්ඩායම අවශ්‍ය නැහැ, අනුරු කුමාර සානායක මහත්තයාට ඡන්ද දෙන්න, අපි මේ ප්‍රශ්න සෑම දෙයක්ම විසඳනවා කියලා. ඉතින් දැන් අපිට පේනවා ප්‍රශ්න රටේ විසඳන්නේ කොහොමද කියන එක අපිට තේරෙනවා, දැන් තේරිලා තියෙන්නේ. ඉතින් ඒ නිසාද විශේෂයෙන්ම සමග ජන බලවේගයේ විදියට රටේ ජනතාවට අපි කියනවා දැන් තව මාසෙකින් මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්කය කරගෙනද ඔබතුමාලා කටයුතු කරන්නේ? හැබැයි එහෙම නෙවෙයිනේ ඔබතුමාලා රටේ ජනතාවට කිව්වේ. රටේ ජනතාවට කිව්වේ අපි මේ රට වෙනුවෙන් අපකපිතලා කටයුතු කරනවා. ඒ නිසා අපිට සහයෝගය දෙන්න කියලා ඔබතුමාලා වේදිකාවලට ඇවිල්ලා කිව්වා. දැන් සහයෝගය දැන් දීලා තියෙනවා. හැබැයි කෝ දැන් වැඩ? මෙන්න මේ වැඩ තමයි ඕන. දැන් මැතිවරණයක් තියෙනවා කියලා අපිට රටේ ඉස්සරහට යන එක නවත්තන්න බෑනේ. දැන් විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ ගොවි ජනපදයකින්. දැන් ගොවි ජනතාව බලන් ඉන්නවා. දැන් තව මාසෙකින් මහ කන්නේ පටන් ගන්නවා. මේ මාසේ 25 වෙනිදා වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උතුරුමැද පළාතේ රජරට පළාතේ ගොවියන්ට වතුර දෙනවා, කුඹුරු වැඩ මඩ වැඩ පටන් ගන්න. එතන මම අහන්න කැමති දැන් මේ ගොවියා මඩට බහින්න කලින් මහ කන්නේ මේ රටේ ආරම්භ කරන්න කටින් රටේ සමස්ත ගොවියාට ලබා දෙන වැඩ පිළිවෙල මොකද්ද?
දැන් පොහොර සහන ආධාරයක් දෙනවද නැත්නම් මේ මඩ වැඩ කරනකොට ඒ අවශ්‍ය කරන මඩ පොහොර ටික ලබා දෙනවද කීයක්ද ඔබතුමාලා මේ ගොවියන්ට ලබා දෙන්නේ දැන් පහුගිය කාලේ නම් හෙක්ටයාර එකට රුපියල් 15000ක් ලබා දුන්නා හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක රුපියල් 25000ක් දෙනවා කියලා එතුමා ප්‍රකාශ කළේ ඒක අනුමැතියකුත් අරගෙන තිබුණා දැන් මැතිවරණ කොමිසමෙන් සභාවෙන් ඒක නවත්තලා තියෙනවා හැබැයි ඒක නවත්තලා තිබුණාට දැන් ගොවියා බලන් ඉන්නවා මේ මාසේ 25 වෙනිදා වතුර දුන්නම මඩට බහැලා ගොවිතැන කරන්න එතකොට දැන් ඔබතුමාලා කියන විදිහට තුනෙන් දෙක බලයක් ඉල්ලනවා පාර්ලිමේන්තුවේ ගොවියාව ශක්තිමත් කරන්න. එතකොට ගොවියා මඩ වැඩ කරන එක නවත්තගෙන බලන් ඉන්න වෙනවා නොවැම්බර් මාසයේ 14 වෙනිදා පවත්වන මැතිවරණයේ තියලා ඊට පස්සේ ඔබතුමාලා ආණ්ඩුවක් හදාගෙන ඊට පස්සේ අයවැයක් ගෙනල්ලා අයවැයෙන් මුදල් සම්මත කරගෙනකොට දෙසැම්බර් මාසයේ පළවෙනිදා විතර වගේ කාලයක් යයි ඔබතුමාලාගේ වැඩපිළිවෙල රටට තියත් කරනකොට. එතකොට ගොවියා දෙසැම්බර් මාසයේ පළවෙනිදා වෙනකම් බලන් ඉන්න ඕනද මේ රටේ ගොවිතැන් කරන්න? ඉතින් මේව නෙමෙයිනේ කිව්වේ. ඔබතුමාලා බොහොම ලස්සන සුරංගනා ලෝකයක් හදලා රටේ ජනතාවට කිව්වා. දැන් කොහොම මේ වැඩ? ඉතින් ඒ නිසා මිත්‍රවරුනි විශේෂයෙන්ම අපි කියන්න කැමතියි. රටේ ජනතාවට අපි කියන්න කැමතියි. ඔබතුමාලා තවදුරටත් මුලා වෙන්න එපා. කතා කරන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් ඕන විදියකට. කියන දේ කරන විදියට ඕන විදියට කට ඕන විදියට හදලා කියන්න පුළුවන්. හැබැයි මේ මහ පොළොවේ යථාර්ථයක් කරන්න ගියාම තමයි මේකේ තියෙන අමාරුකම තියෙන්නේ. දැන් මං හිතන්නේ වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට අනුරකුමාර් සානායක මහත්තයා ඇතුළු ඒ කණ්ඩායමටම දැන් තේරිලා තියෙනවා අපිට දැන් මේ බලය ඇවිල්ලා තියෙනවා මේ බලය කොහොමද අපි රටේ විමර්ශනගත කරන්න කියන එක කොහොමද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි අවධානය යොමු කරන්න කැමතියි. You're watching the Life Traveler Channel.